ගෞරවණීය ධාතුන් ශ්‍රේණී ඉංජිනේරු ආරක්ෂක වේදිය විෂය හදාරණ අපගේ දායකවරු දරුවන්ගේ විදුලි තාක්ෂණ වේදියේ විෂය කොටසේ නිමෘතා මට්ටම 2-4 ප්‍රත්‍යාවර්ත දහනා යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරයි කියන මාතෘකාව යටතේ තමයි අපි අද දින අපේ දරුවන් එක්ක කතා කරන්න උත්සාහ කරන්නේ. ඊකට අදාළ විෂය අන්තර්ගතී වෙන්නේ සහ ඒකේ අවසානයේදී ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඉගෙනුම් ඵල වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටර් වර්ග මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒක වර්ග කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ වගේ ප්‍රත්‍යාවර්ත ධාරා මෝටරයක භ්‍රමණ දිශා මාරු කරන්න මොකද කරන්න වෙන්නේ? මාරු කරලා ධාරණය කරන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ වගේ මෝටරයක භ්‍රමක ව්‍යාවර්තයක් ඇතිවන්නේ කොහොමද කියන එක ඔයගලන්ට අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ප්‍රත්‍යවදාරා මෝටරයක භ්‍රමණීය වන චුම්බක ශ්‍රාවයක් ඇති වෙනවා. අන්නේ චුම්බක ශ්‍රාවය ඇතිවන අයුරු කොහොමද කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි එක් එක් මෝටර් වර්ග තියෙනවා. ඒ වර්ගවල භාවිතය මොකද්ද කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් දරුවනේ සෑම වර්ෂයේම ඔයගොල්ලන්ගේ උසස් පෙළ විභාගයට මේ විෂය කොටස් තිබුණා. ඉතින් ඒකින් දා මේ පිළිබඳ ඔයගොල්ලෝ අවබෝධ කරගත්තොත් දැනගත්තොත් හොඳින් තමන්ගේ උසස් පෙළ විභාගයට මුණ දෙන්න පුළුවන්. ඉතින් දරුවනේ එහෙමනම් අපි බලමු මේ විෂය අන්තර්ගතය කොහොමද කියලා. එහෙනම් බලමු ඉස්සල්ලා මේ වගේ ප්‍රත්‍යවදාරා මෝටර් වර්ග කොහොමද වර්ග කරන්නේ කියලා. අපිට ප්‍රත්‍යවදාරා මෝටර ගත්තාම අපිට මේක එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඒකට ලබා දෙන සැපවීම අනුව. අපි හිතමු තුන් කලා සැපවීමෙන් වැඩ කරන මෝටර තියෙනවා, තනි කලා සැපවීමෙන් වැඩ කරන මෝටර තියෙනවා. අපි එහෙනම් මේ විදිහට ප්‍රත්‍යවදාරා මෝටර වර්ග කරමු. ඒකට ලබා දෙන සැපවීම තනි කලා සහ තුන් කලා ආකාර වශයෙන්. එතකොට එහෙමනම් තනි කලා මෝටර, තුන් කලා මෝටර. තනිකලා මෝටර බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඒතු භ්‍රමක සහිත මෝටර සහ ලින් කුඩු ආකාරයේ භ්‍රමක කියලා. එතකොට මේ තවත් මෝටර වර්ග තියෙනවා. ඒ වුණාට ඕගොල්ලන්ගේ විශේෂ ධාරාව යටතේ, ඕගොල්ලන්ගේ විශේෂ නිර්දේශය යටතේ අපිට කතා කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යවර්තක ධාරා මෝටරේ ඒතු භ්‍රමක සහිත මෝටර සහ ලින් කුඩු ආකාරයේ භ්‍රමක සහිත මෝටර ගැන තනිකලා මෝටර. තුන්කලා මෝටර තියෙනවා. අපි ඒක ඉදිරියේදී බලමු. ඉතින් මේ තනි කලා මෝටර වල එහෙමනම් ප්‍රමකී නිෂ්පාදනය අනුව තමයි මේ වර්ග කරලා තියෙන්නේ. මේ ඒතු ප්‍රමකය, ඒ කියන්නේ ප්‍රමකය මේ වයින්ඩින් වලින් ඔතලා තියෙනවා. මේ ප්‍රමකය ලීන් කුඩු ආකාරයේ ප්‍රමකයක්. හොඳයි දරුවනි, අපි බලමු ඒක කොහොමද කියලා. මේ බලන්න මේ තනි කලා මෝටර එහෙමනම් මේ විදිහට ඒතු ප්‍රමකය තියෙනවා. ඒකට උදාහරණයක් තමයි මේ යුනිවර්සල් මෝටර්ස්, සාර මෝටර්ස් කියලා කියනවා. ඊළඟට ලේන් කුඩු ආකාරයේ භ්‍රමක සහිත මෝටර්ස් තියෙනවා. ඕගොල්ලන්ගේ විශේෂ නිර්දේශය අනුව වර්ග පහක් විතර. මේ තියෙන්නේ ඒ වර්ග පහ. අන්න ඒ පිළිබඳ තමයි අපි අද දින අධ්‍යයන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වර්ග ටික වෙන වෙනම ඒකේ සර්කිට් එක මොකද්ද, ඒකේ තියෙන උපකරණ මොනවද, කොහොමද මේක භ්‍රමණය වෙන්නේ කියලා අපි වෙන වෙනම සාකච්ඡා කරලා බලමු. එතෙන්ද දරුවනේ අපි ඉස්සලාම් බලමු. එහෙමනම් මේ විදිහට මේ සාර මෝටර්ස්, යුනිවර්සල් මෝටර්ස් කියන එක පිළිබඳව. ඒ සාර මෝටර්ස් කියලා කියන්නේ, යුනිවර්සල් මෝටර්ස් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ, ඒකේ ඒ නම හැදිලා තියෙන්නේම දරුවනේ මෙන්න මේ ප්‍රත්‍යවර්තක ධාරා සම්පයමකින් හෝ සරල ධාරා යන වර්ග දෙකින් ඕනෑම වර්ගයකින් විදුලි සැපයමකින් ඒ මෝටරේ වැඩ කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේකට මේ යුනිවර්සල් මෝටර්ස් කියලා නමක් දාලා තියෙන්නේ. එතකොට මේ ඊළඟට සර්කිට් ඩයග්‍රෑම් ගත්තොත් එහෙම මේ පරිපථ සූත්‍රහන එහෙම නැත්නම් මේ සර්කිට් ඩයග්‍රෑම් ගත්තොත් සරල ධාරා මෝටර් තියෙනවා, ශ්‍රේණිගත මෝටර් කියලා. අන්නේ ශ්‍රේණිගත මෝටරේට සමානම පරිපථ රූපසරණක් තමයි මේ සාර මෝටර්ස් වල නැත්නම් යුනිවර්සල් මෝටර්ස් වල තියෙන්නේ. මොකද මම කලින් කිව්වන දරුවනි මේක සරල ධාරා සැපීමක දුන්නත් ප්‍රත්‍යවර්ධාර සැපීම දුන්නත් ඕන જાතියකින් වැඩ කරන්න පුළුවන්.
ඊළඟට තමයි දරුවනේ මේකේ ශේෂ්ඨ දඟර නැත්තම් ෆීල් වයින්ඩින් කියලා තියෙනවා. අන්න ඒ දෙක මගින් තමයි දෙපැත්තේ ද්‍රව ඇති වෙන්නේ. උදාහරණයක් හැටියට මෝටරයක් ගත්තොත් ඕනෑම මෝටරයක් භ්‍රමණය වීමට නම් චුම්බක බල රේඛා අතර ධාරාවක් ගමන් කරන සන්නායකයක් තිබිය යුතුයි. ඉතින් ඒ චුම්බක බල රේඛා ඇති කරන්නේ මේ ජාතිය මෝටරයක ශේෂ්ඨ දඟර මගින් නැත්තම් ෆීල් වයින්ඩින් මගින්. ඊළඟට ඕනෑම මෝටරයක මම කිව්වනේ ධාරාව ගමන් කරන සන්නායකයක් තියෙන්න ඕන කියලා. අන්නේ ධාරාව ගමන් කරන සන්නායකය තියෙන්නේ භ්‍රමකේ. ඒ භ්‍රමකේ ධාරාව ගමන් කරන සන්නායක පිහිටවන්න තමයි මේ එතු භ්‍රමකය කියන එක තියෙන්නේ. ඒකට අපි තව නමක් කියනවා. ඒකට ආමීචර් කියලා කියනවා. ඒ කියන්නේ ධාරාව ගමන් කරන සන්නායකය පිහිටලා තියෙන්නේ මේ ආමීචරේ. ්‍රමකයවන ආමිචරයේ ධාරාව ගමන් කරන සන්නායක පිටුවා ඇත. ඒකයන්නේ මෝටරයක් වුණොත් අනිවාර්යෙන්ම චුම්බක බලරේකා අතර ධාරාව ගමන් කරන සන්නායක තිබිය යුතුයි. එහෙමනම් චුම්බක බලරේකා ඇති කරන අශේක්ෂ දඟර මගින් ධාරාව ගමන් කරන සන්නායකය නැත්තම් භ්‍රමකය ඒකට තවත් නමක් කියනවා අපි ආමිචරය කියලා. ඒකයන්නේ ධාරාව ගමන් සන්නායක පිහිටවල තියන්නේ වනම් මේ ආමිචරය. ඉහිළඟට ඒ ආමිචරයට සැපියුම ලබා දෙන කොටසට අපි කියනවා න්‍යාදේශකය කියලා. ඒ න්‍යාදේශකය කියලා කියනවා මුළු කොටසටම. ඊළඟට ඒ න්‍යාදේශක එක කොටසකට අපි කියනවා න්‍යාදේශක ඛණ්ඩය කියලා. ඒ න්‍යාදේශක වලට සැපියුම ලබා දෙන්නේ ඇතිලි වලින්, ඒ කියන්නේ බ්‍රෂ් වලින්. අපි බලමු එහෙමනම් මේ විදිහට කොටස් හඳුනා ගන්න පුළුවන් යුනිවර්සල් මෝටරයක් අරගෙන මේ කොටස් අපි කොහොමද හඳුනාගන්නේ, ඒවා පිහිටලා තියෙන්නේ කොහොමද කියලා බලමු. මේ බණ්ඩරුවේ මේ තියෙන්නේ යුනිවර්සල් මෝටරයක්. මේකේ මේ තියෙන්නේ ප්‍රමකය. අර එතු ප්‍රමකය කියලා කිව්වේ. ඒ කියන්නේ මේ විදිහට දඟර වලින් ඔතාපු ප්‍රමකය. මේ තියෙන්නේ මේ දඟර. මේ දඟර. මේ තියෙන්නේ සම්පූර්ණ ප්‍රමකය. ඒ දඟරවල අග්‍ර සම්බන්ධ වෙනවා කොහටද? මෙන්න මේ න්‍යාදේශකේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා කොමියුටේටර් කියලා. ඒ කොමියුටේටර් එකේ මේ එක කොටසකට කියනවා න්‍යාදේශක ඛණ්ඩ නැත්නම් කොමියුටේටර් සිග්මන් කියලා. මේ ආමිචරයේ සන්නායකවල අග්‍ර සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කොමියුටේටර් නෙමෙයි බලන්න ඊළඟට චුම්බක බල රේඛා ඇති කරනවානේ නෝත් සවුත් කියලා. අන්නේ එකට අපි ද්‍රව කියනවා, පෝල්ස් කියනවා. ඒකට අපි කියනවා ශේෂ දඟර නැත්තම් ෆීල් වයින්ඩින් කියලා. මේ තියෙන්නේ දෙපැත්තේ දෙක. මේ නෝත් සවුත් පෝල්ස් ඇති කරන ද්‍රව දෙක ඇති කරන දඟර දෙක. ඒක ෆීල් වයින්ඩින් කියලා කියනවා. ශේෂ දඟර කියලා කියනවා. ඊළඟට මේ කොමියුටේටරේට බාහිරින් ලබා දෙන සැපියුම ලබා දෙන ක්‍රමයක් තියෙන ඉපැයි. අන්න ඒකට මේ බ්‍රෂ් තියෙනවා. මෙතින් එක්ස්ටර්නල් සර්කිට් කියලා. ඒ කියන්නේ බාහිරින් ලබා දෙන සැපියුම ලබා දෙන්නේ මෙන්න මේ බ්‍රෂ් දෙකට. මේකටයි මේකටයි. හරි, මේ බ්‍රෂ් ඇතිලි. මේ තියෙන්නේ මේ කොමියුටේටර් සම්බන්ධ වෙන හොඳින් මේ බ්‍රෂ් ඇතිලි. මේ තියෙන්නේ ඒ බ්‍රෂ් දෙක. නැත්නම් ඇතිලි තියෙනවා සිංහලේ. ෆීල් වයින්ඩින්, ආමිචර, නැත්නම් රෝටර්. රෝටරේ කොටසක් තමයි කොමියුටේටර්. කොමියුටේටර් සප්ලයි දෙන්නේ මේ විදිහට බ්‍රෂ් වලින් ඇතිලි වලින්. ඊළඟට මේ විදිහට හවුසින් එක තියෙනවා. ඒ කියන්නේ මෝටරය ආරක්ෂා කිරීමට සහ රැඳවීමට. ඊළඟට ෂාෆ්ට් එක තියෙනවා. ඒ කියන්නේ මේ මෝටරින් යාන්ත්‍රික ශක්තියක් ලබා ගැනීමට නම් මේ විදිහට මේ ෂාෆ්ට් එක තියෙන්න ඕනේ. මේ ෂාෆ්ට් එකට තමයි මොකක් හරි පොලියක් හරි එහෙම නැත්නම් මොනවා හරි යාන්ත්‍රික උපකරණයක් සවි කරලා මේකෙන් යාන්ත්‍රික ශක්තිය පිටතට ලබා ගන්න. මේක භ්‍රමණය වෙනකොට ඝර්ෂණයක් ඇති වෙනවානේ. ඒ ඝර්ෂණය අඩු කරගන්න අපි මේකට බෙයාරින් වලින් මේ ප්‍රමකය රඳවලා තියෙනවා. මේ බෙයාරින් තමයි මෙතන තියෙන්නේ. එහෙමනම් මේ යුනිවර්සල් මෝටර කියන එක ගත්තාම ප්‍රධාන කොටස් දෙකයි, ස්ථායුකය සහ ප්‍රමකය. ස්ථායුකය කියන එකට අපි තවත් විදිහකට මේක තියෙන ශේෂ්ඨ දකර ෆීල් වයින්ඩින් ස්ථිරව ඇති කොටස. ස්ථායුකය කියන්නේ ඒක. ෆීල් වයින්ඩින් ශේෂ්ඨ දකර. මේ තියෙන ඒ දෙක. මේ දෙකෙන් අවම වශයෙන් මේ වගේ නෝත් සවුත් පෝල්ස් දෙකක් හදන්නවා. ඊට වඩා වැඩිපුර තියෙන ෆෝ පෝල් ඒවත් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ ටූ පෝල්. මේ වර්ගයේ ද්‍රව දෙකයි තියෙන්නේ. ටූ පෝල් වයින්ඩින් එකක් නැත්තම් වයින්ඩින් දෙකක් තියෙන්නේ. සමහරවිට ෆෝ පෝල්, එයිට් පෝල් යන ආදී වශයෙන් දෙකෙන් බෙදලා ගණන් වලින් මේ ද්‍රව තියෙන්න පුළුවන්. දැන් මේකේ
ද්‍රව දෙකයි. ඒ කියන්නේ චුම්බක බල රේඛා ඇති කරන ද්‍රව දෙක තියෙනවා. ඊට අමතරව ආමිචරක තියෙනවා. ආමිචරකේ තියෙන්නේ මේ ධාරාවක් ගමන් කරන සන්නායක. අනිවාර්යයෙන්ම මෝටරයක නම් මොන වර්ගයේ මෝටරයක් වුණත් චුම්බක බල රේඛා ඇති කරන ක්‍රමයක් තියෙන්න ඕන. ඊට අමතරව ධාරාවක් ගමන් කරන සන්නායක තියෙනවා. රයිට්. එහෙමනම් අපි බලමු මෙන්න මේ ලීන් කූඩු ආකාරය ප්‍රමේය කියලා කිව්වනේ තව වර්ගයක් මේ බලන්න මේ බලන්න මේ තියෙන්නේ අපි වර්ග දෙකකට බෙදුවානේ මෙන්න මේ ලීන් කූඩු ආකාරයේ ප්‍රමේය ගත සහිත මෝටරේ කොයි ඒතු ප්‍රමේය සහිත යුනිවර්සල් මෝටරේ කොයි දෙක සංසන්දනය කරුවාම අපිට ඒකේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ ලීන් කුඩු ආකාරي මෝටරයකින් ලබා ගන්න පුළුවන් වේගීට වඩා ඉතා වැඩි වේගයක් මේ ඒතු භ්‍රමක සහිත නැත්නම් සාර මෝටරකින් ලබා ගන්න පුළුවන් ලීන් කුඩු ආකාරي සහිත භ්‍රමකයකින් අපිට ලබා ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් විනාඩියකට වට අපි ලබා දෙන සැපයුමේ ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතය අනුව අපිට අපි හිතමු 2 පෝල් දෙන්න පුළුවන් එතකොට ඒ අනුව ලබාගත හැකි උපරිම වේගය වෙන්නේ 2850 දල වශයෙන් වර්ග විනාඩියට වට RPM revolution per minute 2850ක් 875ක් වගේ වේගයක් තමයි අපිට ලීන් කුඩු ආකාරයේ භ්‍රමකයක් සහිත මෝටරකින් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ જાති මෝටරකින් අපිට ලබා ගන්න පුළුවන් RPM එක 4000 15000 සාමාන්‍යයෙන් 12000 යනකම් වගේ අධික වේගයෙන් භ්‍රමණය කරගන්න පුළුවන්. ඉතින් මේ මෝටරයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ලීන් කුඩු ආකාරයේ භ්‍රමකයේ සහිත මෝටරයට වඩා වැඩි වේගයකින් මේ වගේ මෝටර්ස් භ්‍රමණය කරන්න පුළුවන්. ඊළඟට තමයි මේ වර්ගයේ මෝටරය ඇති ප්‍රධාන කොටස් දෙකක් තියෙනවානේ ස්ථායුකය සහ භ්‍රමකය කියලා. මේ තියෙන මෝටරේ ප්‍රධාන කොටස් දෙක ස්ථායුකය භ්‍රමකය ස්ථායුකය මේ જાති මෝටර ශේෂ දඟර වශයෙන් අපි හඳුන්වනවා මොකද සමහර මෝටර වර්ග තියෙන මම කිව්වේ මේ ද්‍රව ඇති කිරීමට ස්ථිර චුම්බක තියෙනවා එතකොට ඒකේ තියෙන්නේ මේ විදිහට ශේෂ දඟරයක් නෙමෙයිනේ ඒකේ තියෙන්නේ ස්ථිර චුම්බකයක් ඊළඟට තමයි ධාරාව ගමන් කරන සන්නායකය තියෙනවා ඒ සන්නායක පිහිටලා තියෙන්නේ මේ භ්‍රමකී විශේෂයෙන් මේකෙදි මේ ආම්චරය තමයි මේ සන්නායක පිහිටලා තියෙන්නේ ඒක නිසා මේ මෝටර වර්ගයේ ස්ථාකය තියෙන එක ෆීල් වයින්ඩින් නැත්නම් ශීක්ෂ දඟර කියලා ඒකත් දඟර ආකාරයෙන් තියෙනවා ඊට අමතරව ආමිචරයත් වයින්ඩින් එකක් විදිහට ඔතන ලද දඟරයක් සහිතව නිපදවලා තියෙනවා ඊළඟට මේ උපකරණය නැත්නම් මේ යන්ත්‍රය නැත්නම් මේ සාරෝ මෝටර්ස් කියන එක පාවිච්චි කරන්නේ අධික වේගයෙන් භ්‍රමණය වීමට අවශ්‍ය යන්ත්‍රවලට තමයි පාවිච්චි වෙන්නේ ඉතින් ඒ කියන්නේ දැන් අපි හිතමු gedara තියෙනවා අපි blender එක. blender එකකින් අපි කරගන්නේ දැන් පොල් මිරික ගන්න එකක් මොනවා හරි කැඳ හදනකොට අපි කොළ ටික පොඩි කරගන්න එහෙම පාවිච්චි කරනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට අධික වේගයෙන් මේක භ්‍රමණය කිරීමට අවශ්‍යයි. අන්න ඒ වගේ අවස්ථාවල තමයි මේ යුනිවර්සල් මෝටර නැත්නම් සාරෝ මෝටර කියන උපකරණය මේ මෝටරේ පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි දැන් වැකුම් ක්ලීනර් මේ තියෙන්නේ මේ ගෙදර තියෙන ඩස්ට් එක කුණු ඉවත් කරගන්න එහෙම පාවිච්චි කරන උපකරණයක් නේ වැකුම් ක්ලීනර් කියන්නේ. ඒ වැකුම් ක්ලීනර් කියන උපකරණයත් ඒකේ ඩස්ට් එක ඇදලා ගන්න අධික වේගයෙන් භ්‍රමණය කරන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවල මේ වර්ගයේ මෝටරයක් තමයි මේ වැකුම් ක්ලීනර් එකද පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ ග්‍රයින්ඩින් මැෂින් එක ඒත් එහෙමයි. ග්‍රයින්ඩින් මැෂින් එකේ මොනවා හරි අපි කපා ගන්න එහෙම ගන්න. ඒකෙත් අධික වේගයෙන් භ්‍රමණය කිරීම අවශ්‍යයි. අන්න යෝග්‍ය අවස්ථාවල අපි ග්‍රයින්ඩින් මැෂින් එක ඉලෙක්ට්‍රික් හෑන්ඩල් වගේ වැඩි වේගයකින් භ්‍රමණය කිරීමේ අවශ්‍ය අවස්ථාවල මේ යුනිවර්සල් මෝටර කියන මෝටර වර්ගය භාවිත කරනවා. එතකොට දරුවනේ බලන්න වෙනවා අපිට මේ යුනිවර්සල් මෝටර් කියන එක භ්‍රමණය වන්නේ කෙසේද කියන එක. ඉතින් මේකේ අපි ඔච්චර පාඩම් වලදී මම කතා කළා මෝටර භ්‍රමණය වෙන්නේ කොහොමද කියලා. දල වශයෙන් අපි ආයෙ මතක් කරොත් එහෙම මේ සරල මෝටරයක රූපයක් සටහනක් ගත්තොත් අනිවාර්යයෙන්ම මෝටරයක් භ්‍රමණය වීමට නම් චුම්බක බල රේඛා තිබිය යුතුයි. මේ නෝත් සවුත් පෝල්ස් දෙකෙන් චුම්බක බල රේඛා ඇති කරනවා. ඊළඟට
මේ චුම්බක බල රේඛා අතර අනිවාර්යෙන්ම තිබිය යුතුයි මොකද්ද? තාරාවක් ගමන් කරන සන්නායක. මේ තියෙන්නේ ඒක. එහෙමනම් චුම්බක බල රේඛා අතර තාරාවක් ගමන් කරන සන්නායක පිහිටවුවහම ඒ එක් එක් නියමයන් තියෙනවා. උදාහරණයක් ඇරෙයිද මේ චුම්බක බල රේඛා ඇති වෙනවා මේ ධාරා ගමන් කරන සන්නායක වටා. එහෙමනම් ඒකට පාවිච්චි කරනවා අපි කස්කුරුප්පු නියමය කියන එක. ඒ කියන්නේ ධාරාවක් ගමන් කරන සන්නායකයක් තියෙනවා නම් ඒ සන්නායකය වටා චුම්බක බල රේඛා ඇති වෙනවා. ඒක අපි චුම්බක බල රේඛා ඇති වෙන දිශාව තීරණය කරගන්නේ කස්කුරුප්පු නියමය. එහෙම නැත්නම් තවත් නියමයක් තියෙනවා සුරත් නියමය කියලා. ඒ සුරත් නියමයට අනුව මේ විදිහට ධාරා ගමන් කරන සන්නායක වටා චුම්බක බල රේඛා ඇති කරනවා. ඊළඟට දරුවනේ මේ චුම් ධාරාවක් ගමන් කරන සන්නායක පිහිටලා තියෙන්නේ මේ නෝත් සවුත් කියන පෝල්ස් දෙක අතර. එහෙමනම් චුම්බක බල රේඛා තිබේ නම් චුම්බක බල රේඛා අතර ධාරාවක් ගමන් කරන සන්නායක තිබේ නම් මේ සන්නායකය චලනය වෙනවා. ඒකට අපි ප්ලෙමින්ගේ වබක් නීමේ පාවිච්චි කරනවා. මතේ මැදැඟිල්ල, දබරැඟිල්ල සහ මාපටැඟිල්ල එකිනෙකට අංශක 90 පීඨන පරිදි මේ විදිහට විහිදෙවුවහම ඒ ඇඟිලි වල මැදැඟිල්ලෙන් සන්නායකය හරහා ධාරාව ගමන් කරන දිශාවත් දබරැඟිල්ලෙන් චුම්බක බල රේඛාවල දිශාවත් පෙන්වුම් කරනවා. ඒ දිශාවන් දෙකට මේ විදිහට ධාරාව ගමන් කරනවා සහ චුම්බක බල රේඛා තියෙනවා නම් මාපට ඇඟිල්ලේ දිශාවට ඒ සන්නායක පුඩුව චලනය වෙනවා. ඉතින් එහෙමනම් මේ මෝටරය භ්‍රමණය වීමට බලපාන්නේ ප්‍රේමගේ වමත් නියමය. ඊට අමතරව චුම්බක බල රේඛා අතර ධාරාවක් ගමන් කරන සන්නායකයක් තිබිය යුතුයි. ඊට අමතරව කස්කුරුප්පු නියමය අනුව ඒ ධාරාව ගමන් කරන සන්නායක වටා චුම්බක බල රේඛා ඉදි කරනවා. ඔන්න ඒ ටික අවබෝධ කරගත්තාම දැනගත්තාම මේ භ්‍රමකය භ්‍රමණය වෙන්නේ කොහොමද කියන එක අපේ දරුවන්ට පැහැදිලි වෙනවා, පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට තමයි දරුවනි මේ මෝටරේ සාර මෝටරේ නැත්නම් යුනිවර්සල් මෝටරේකේ සර්කිට් ඩයග්‍රෑම් එක. මම කිව්වා මේකේ පරිපතර පුසටහන සරල ධාරා ශ්‍රේණිගත මෝටරයකට සමානයි කියලා. එහෙමනම් ඒ කියන්නේ ශ්‍රේණිගත කියලා කියන්නේ මේකේ ප්‍රධාන වශයෙන් විදුලි ශේෂ්ත්‍රය සම්බන්ධ කොටස් දෙකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ දෙපැත්තේ ශේෂ දඟල දෙක තියෙනවා, අවම වශයෙන් දඟල දෙකක් තියෙනවා. ඊට වැඩි තියෙන්නත් පුළුවන්. ඒ දඟල දෙක විද්‍යුත් චුම්බකයක් නම් ඒකට ධාරාව ලබා දීමට අවශ්‍යයි. එහෙමනම් ඒ දඟල දෙක සහ ආමීචරය කියන විදුලියට සම්බන්ධ උපකරණ දෙක කොටස් දෙක ශ්‍රේණිගතව සම්බන්ධ වෙන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ බලන්න. මේකේ මේ ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන උපකරණේ නැත්නම් මෝටරේ ශේෂ දඟල දෙකක් තියෙනවා. මේ ඒ නෝත් සවුත් පෝස්ට් දෙක ඇති කරන ශේෂ දඟල දෙක. ඒ දඟල දෙකට මෙන්න මෙතනින් සැපයුම ලබා දෙනවා. හඳුන්නහම මේකත් සමග ශ්‍රේණිගත වෙනවා ආමිචර් එක. ඒ කියන්නේ මේ තියෙන බ්‍රෂ් එක. බ්‍රෂ් එකට සැපයුම යනවා. බ්‍රෂ් එකකින් සපා මේ සම්බන්ධ වෙනවා කමියුටේටරේට. කමියුටේටරේ දඟල හරහා ධාරාව ගමන් කරලා ආයි මෙතනින් පිට වෙනවා. මෙතනින් ඇවිල්ලා ආයි යනවා අනිත් ෆීල්ඩ් වයින්ඩින් එකට, අනිත් ශේෂ දඟරයට. ඒ ශේෂ දඟරය ආරාමෙතනින් එළියට ඇවිල්ලා පරිපථය සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ මෝටරේට අපි ලබා දෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා සැපයුමක් නම් මෙතනට ලයිව් එක, එල් එක නැත්තම් කලා සැපයුමත් මෙතනට උදාසීන රැහැනත් සම්බන්ධ කරවහම මේ විදිහට පරිපථය සම්පූර්ණ වෙලා මෙතනින් ධාරා ගමන් කරනවා, ශේෂ දඟරේ හරහා යනවා, ශේෂ දඟරේ හරහා ගිහිල්ලා බ්‍රෂ් එකට එනවා, බ්‍රෂ් එකෙන් එනවා න්‍යාදේශකයට, න්‍යාදේශකයේ මගින් ආමිචරයේ තියෙන දඟරවලට ගම යනවා, ආමිචරයේ තියෙන දඟරවලින් මේ විදිහට අනිත් බ්‍රෂ් එක හරහා ඇවිල්ලා අනිත් ෆීල්ඩ් වයින්ඩින් එක අනිත් ශේෂ දඟරේට යනවා, අනිත් ශේෂ දඟරේ හරහා පරිපථය සම්පූර්ණ වෙනවා. එහෙමනම් මේ ප්‍රධාන කොටස් දෙක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනවා. ආමිචර එකයි ෆීල්ඩ් වයින්ඩින් නැත්තම් ශේෂ දඟරයි ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච පරිපතර ප්‍රසරණක් තමයි මේ යුනිවර්සල් මෝටරයකට නැත්තම් සාර මෝටරයකට තියෙන්නේ. එතකොට මේ බලන්න මේකේ අපි කිව්වා මේ
ඒසි ඕඩීසි දෙකින්ම වැඩ කරන්න පුළුවන් උපකරණ. ඒක තමයි මේ නම හැදලා තියෙන වංගිවි මේ වර්ගයට. මේ යුනිවර්සල් මෝටර් නැත්නම් සාර්ව මෝටර්ස් කියන නම හැදලා තියෙන්නේ මේ සැපියුම් වර්ග දෙකින්ම වැඩ කරන්න පුළුවන් හින්දා. ඊළඟට දරුවනි අපි බලන්න වෙනවා මේ මෝටරයේ මොකක් හරි අවශ්‍යතාවයකට අපිට භ්‍රමණය වන දිශාව මාරු කර ගැනීමට අවශ්‍ය නම් කුමක්ද කළ යුත්තේ කියලා. මේ භ්‍රමණ දිශාව මාරු කර ගැනීම, ඒ කියන්නේ මේකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි හිතමු මෙන්න මෙන්න මේ විදිහට මේ ෆීල් වයින් එක ශේෂ දඟරේට මෙතනට අපි හිතමු එල් කියලා දුන්නා කියලා. දුන්නා මේ දඟරේ හරහා, මේ දඟරේ හරහා ඇවිල්ලා මෙත මේ බ්‍රෂ් එකේ උඩ තියෙන බ්‍රෂ් එකට එනවා. මේ බ්‍රෂ් එක හරහා යනවා ආම්චරි සප්ලයි. ආම්චරේ දඟර හරහා ගිහලා මෙතනින් පරිපථය සම්පූර්ණ කරලා අනිත් ශේෂ දඟරේ හරහා එළියට ගමන් කරනවා. ඒ වෙලාවේදී මේ බ්‍රමකේ භ්‍රමණේ වෙන්නේ ඔරලෝසුවේ කටු යන පැත්තට ගිහලා අපි උපකල්පනය කරනවා. එහෙමනම් අපිට මේ භ්‍රමණේ වන දිශාව මාරු කර ගන්නව නම් එක ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ බ්‍රෂ් වලට එන නැත්තම් ධාරාව ගමන් කරන සන්නායකයට, එහෙම නැත්තම් ආම්චරයට සම්බන්ධ වන සැපියුම් රැහැන්වල අග්‍ර මාරු කරලා මේ බලන්න. මේ මෙතනින් එන සැපියුම් රැහැන් අග්‍රය ඉස්සල සම්බන්ධ කරලා තිබුණේ උඩ තියෙන බ්‍රෂ් එකට, දැන් සම්බන්ධ කරනවා යට තියෙන බ්‍රෂ් එකට. ඒක උඩ පැත්තෙන් ගන්නවා අනිත් ෆීල් වයින් එකට, අනිත් ශේෂ දඟරයකට. රයිට්? අන්න එහෙම වුණාම අපිට පුළුවන් මේ මෝටරේ භ්‍රමණය වෙන දිශාව මාරු කරගන්න. මේ ඉස්සල කරකැවුණේ ඔරලෝසුවේ කටු යන පැත්තට, එතකොට මේ එන සැපියුම් රැහැන් සම්බන්ධ වුණේ මේ උඩ තියෙන බ්‍රෂ් එකට. මේ අවස්ථාවේදී අපි ඒ වයර් එක ගාලා ඒක දැම්ම යටට උඩකින් ගත්ත අනිත් ශේෂ දඟරයට. අන්න එතකොට එහෙමනම් ආම්බදිරට සැපියුම ලබා දෙන ඇතිලිවල අග්‍රමාරු කිරීමෙන් අපිට පුළුවන් මොකද මේ භ්‍රමණය වන දිශාව මාරු කරගන්න. රයිට්? ඊළඟටත් තවත් ක්‍රමයක් තියෙනවා. අපි හිතමු මේදී දැන් මේකේ අපි හිතමු මේ අතර කරකැවුණා කියලා. අපිට ඒක අනිත් පැත්තට කරගන්න ඕන නම් මේ බ්‍රෂ් වයර් මාරු කරගන්න නැතුව ඒ අනිත් ක්‍රමය තමයි මේ ෆීල් වයින්ඩින් දෙකේ මේ ශේෂ දඟර දෙකේ වයර් දෙක මාරු කරන්න. දැන් ඉස්සල්ලා තිබුණේ මේ බලන්න මේ මෙතනින් එන වයර් එකේ බ්‍රෂ් එකට සම්බන්ධ වුණේ. එතකොට මේ අවස්ථාවේදී කරන්නේ මෙන්න අන්නේ වයර් දෙක මාරු කරනවා. මේ ඉස්සල්ලා සැපියුම ලබා දුන්නේ මෙන්න ඒකෙ මෙන්න මේ ටර්මිනල් එකට. දැන් ලැබීම සැපියුම ලබා දෙනවා ඊට විරුද්ධ පැත්තේ ටර්මිනල් එකට. මේ ඊට කියන්නේ ඉස්සල්ලා තිබුණ ටර්මිනල් විරුද්ධ පැත්තෙන් ගන්නවා බ්‍රෂ් එකට. ඊළඟට මේකෙත් එහෙමයි. මේකේ ඉස්සල්ලා මේ වයින්ඩින් එකේ මේ මෝටරේ තිබුණේ මෙන්න මෙතනින් බ්‍රෂ් එකට අරන් තිබුණේ. දැන් කරන්නේ අපි එතන සප්ලයි දෙනවා අනිත් පැත්තෙන් ගන්නවා බ්‍රෂ් එකට. එහෙනම් මේ දෙවෙනි ක්‍රමය ශේෂ දඟර වලට සැපියුම ලබා දෙන අග්‍රමාරු කිරීමෙන් දෙවෙනි ක්‍රමය. එහෙනම් දරුවනේ මේ සාර මෝටරේ යුනිවර්සල් මෝටරේකේ භ්‍රමණ දිශා මාරු කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ විදිහට ඇතිලි වලට නැත්තම් බ්‍රෂ් වලට එන වයර් මාරු කරලා මේකේ මේ බ්‍රෂ් වලට එන වයර් දෙක මාරු කරලා මේක ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ශේෂ දඟර මේ ෆීල් වයින්ඩින් දෙපැත්තේ ෆීල් වයින්ඩින් දෙකේ ඉන්ස් එක මාරු කරලා. එහෙමනම් භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් බ්‍රෂ් වල වයර් මාරු කරනවා, එහෙම නැත්නම් ෆීල් වයින්ඩින් දෙකට එන වයර් දෙක මාරු කරනවා. ඔන්න ඔක තමයි භ්‍රමණ දිශාව මාරු කරන ක්‍රම දෙක. ඉතින් දරුවනේ මේ බලන්න මෙන්න මෙතන මෙන්න මේ ක්‍රමයේදී අපිට වඩා පහසුයි. මේ ක්‍රමයට වඩා පහසුයි මේ කලින් කියපු විදිහට මෙන්න මේ විදිහට මේ බ්‍රෂ් එකේ වයර් දෙක මාරු කරන එක. ඒකින්ද වඩා පහසු ක්‍රමය වන්නේ ද විභාගයක ප්‍රශ්නයකට ඇහුවොත් එීම භ්‍රමණ දිශා මාරු කිරීම සඳහා භාවිත කරන ක්‍රම මොනවාද කියලා ඇහුවොත් මේ ක්‍රම දෙකක් තියෙනවා. මේක වඩා පහසුයි මේ බ්‍රෂ් වයර් දෙක මාරු කරන එක. ඒකෙදිම වයර් දෙක මෙතනින් ගැලුවා, මේක මෙතනට දැම්මා, මෙතනින් ගැලුවා, මේක මෙහාට දැම්මා. මේක ඊට වඩා පොඩ්ඩක් කරදරයි. ඒකින්ද වඩා පහසු ක්‍රම දෙකක් තියෙනවා. වඩා පහසු විදිහ වෙන්නේ මේ විදිහට බ්‍රෂ් වයර් දෙක මාරු කරන එක.
ඊළඟට තමයි දරුවනේ අපිට දුන්නොත් එහෙම මෝටර් එකක් වයර් ගලවලා ඉවර වෙලා මේ ටික කනෙක් කරලා අපිට මෝටරේ ධාවනය කරන්න කියලා. අන්න එතකොට අපිට මේකේ ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ වයර් අග්‍ර මේ 1යි 2යි 3යි 4යි 5යි ටර්මිනල් 6යි. මේ ටර්මිනල් 6 හරියාකාරව ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තමයි මේක ධාවනය කරන්න වෙන්නේ. එහෙමනම් මේ පළවෙනි ෆීල් වයින් එක තියෙනවා. ඒක තියෙනවා මුලාග. මුලාග තිබුණාම ඒකේ මුලට සප්ලයි දුන්නා. අගින් ගත්ත බ්‍රෂ් එකට ගියා. අනිත් බ්‍රෂ් එකෙන් ආවා මේකේ මුලට ගියා. ඒක අගපැත්තට ආපහු සප්ලයි දුන්නා. අන්න ඒක තමයි. එහෙනම් මේ මෝටරේ සම්බන්ධ කරලා මෝටරේ ධාවනයට සකසන ක්‍රමය. ටර්මිනල් 6යි වයර් 6යි තියෙන්නේ. වයර් 6 ශ්‍රේණිගතව සම්බන්ධ කරලා දෙකකට සප්ලයි ලබා දුන්නා. දෙකකට මේ විදිහට මේ බ්‍රෂ් එකට සම්බන්ධ කළා. මේ 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 දෙක සම්බන්ධ කරන අතුරු ෆීල් වයින්ඩින් එකේ අතුරු අග්‍ර දෙකට සැපියම ලබා දීලා මෝටරේ ධාවනය කරන්න පුළුවන්. බැරි වෙලා හරි ඒ විදිහට කරලා අපිට මොකක් හරි මේ මගින් යන්ත්‍රයක් වැඩ කරනවා නම් ඒ යන්ත්‍රය කරකව ගන්න දිශා මාරුනා කියලා හිතමු. එතකොට අපිට කරන්න වෙන්නේ එක්කෝ මේ ශේෂ දඟරේ අග්‍ර දෙක මාරු කරනවා. මේක මාරු කරනවා මෙතනට, මේක මාරු කරනවා මෙතනට. මේකෙත් එහෙමයි. මේක මාරු කරනවා මෙතනට, මේක මාරු කරනවා මෙතනට. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් ලේසිම විදිය තමයි මේ බ්‍රෂ් වයර් දෙක මාරු කරන්නේ. බ්‍රෂ් වයර් දෙක මාරු කරාම අපි අර ඉස්සලා කතා කරා වගේ මේ භ්‍රමණ දිශා මාරු කරන්න පුළුවන් මේ විදිහට. මේ මේ දෙක. ඔන්නක තමයි භ්‍රමණ දිශාව මාරු කරන ක්‍රම දෙක. ඉතින් ඊළඟට දරුවනේ මේක වැදගත්. මේක දැනගත යුතු වන්නේ කවුරුර ඇහුවොත් කොහොමද මේ මෝටරේ භ්‍රමණය වෙන්නේ කියලා, ගෙදර තියෙන භ්‍රමණය මේ 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 බ්ලින්ඩර් එක භ්‍රමණය වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට හැකියාව තියෙන ඕන මේක භ්‍රමණය වෙන අයුරු පැහැදිලි කරන්න. එහෙනම් කොහොමද කරන්න වෙන්නේ? මේ බලන්න. චුම්බක බල රේඛා අතර ධාරාව ගමන් කරන සන්නායක පොඩුවක් තියෙනවා. ඒ ධාරාව ගමන් කරන සන්නායක පොඩුවට ධාරාව ගමන් කිරීම නිසා චුම්බක බල රේඛා ඇති වෙනවා. චුම්බක බල රේඛා ඇති වුණාම ඒ චුම්බක බල රේඛා ඇති වන දිශාව සහ මේ ද්‍රව දෙක අතර ඇති වෙන චුම්බක බල රේඛා වල දිශාව අනුව දෙකේකට එකතු වෙලා මේ සන්නායක පුඩු චලනය වෙනවා. ඒක තමයි මෝටරේ භ්‍රමකයේ භ්‍රමණය වන ක්‍රමය. ඉතින් ඒකට බලපාන නියමය තමයි ප්‍රෙමින්ගේ වමත් නියමය. ඉතින් ඔන්නඔක ඔය දරුවන්ගේ මතකයේ තිබිය යුතුයි. මෝටරේ භ්‍රමණය වන්නේ කෙසේද කියලා ඇහුවොත් ඒ පිළිබඳ කෙටියෙන් විස්තර කරා. රයිට්. ඕනෑම මෝටර් වර්ගයක් වුණොත් මේ ප්‍රධාන කාර්ය අත්‍යවශ්‍යයි. මොකද චුම්බක බල රේඛා අතර ධාරාව ගමන් කරන සන්නායකයක් තිබීම. රයිට්. අන්න ඒක තමයි වැදගත්ම කාරණය. එතකොට දැන් බලන්න අපි භ්‍රමණ දිශාව මාරු කරන්න එක ක්‍රමයක් කළා. මේ වයර් දෙක මාරු කරපේක. එතෙන්දී මොකද වුනේ? එතෙන්දී ඉස්සල අවස්ථාවේ මේ දිශාවට ධාරාව ගමන් කළා. මේ වයර් දෙක මාරු කරාම මේක මෙතනට ආවා, මේක මෙතනට ආවා. ඒ කියන්නේ මේ වයර් දෙක මාරු කරා කියන්නේ මේ ධාරාව ගමන් කරන දිශාවන් දෙක වෙනස් වෙනවා. මේ බලන්න මේ ඊතලයේ දිශාව මෙතනට එනවා, මේ ඊතලයේ දිශාව මෙතනට එනවා. එතකොට මොකද වෙන්නේ? මේ සන්නායකය වටා චුම්බක බල රේඛා ඇති වෙන විදිය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන විදිය අනුව මෙන්න මේ ප්‍රිමින්ගේ මමත් නියමය අනුව මේ උඩට ෆෝස් එකක් F කියලා ආපු එක ධාරාව අනිත් පැත්තට ගමන් කරනවා නම් පල්ලෙහාට එනවා. මෙතන පල්ලෙහාට ආපු ෆෝස් එක F කියන බලය මේ පැත්තට ධාරාව ගමන් කරනවා උඩට යනවා. ඉතින් එහෙමනම් මේ ධාරාව ගමන් කරන දිශාව මාරු කරන එක තමයි අපි මේ බ්‍රෂ් වයර් දෙක මාරු කරලා කළේ. එහෙමනම් භ්‍රමණ දිශාව මාරු කිරීමට නම් එක්කෝ මෙන්න මේ වයර් දෙක මාරු කරලා මේ ධාරාව ගමන් කරන සන්නායකී දිශාව නැත්නම් ධාරාව ගමන් කරන දිශාව වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ දෙපැත්තේ තියෙන වයින්ඩින් දෙකේ ශේෂ දඟර දෙකේ අග්‍ර මාරු කරලා මේ නෝත් පෝල් එක සවුත් පෝල් එකක් කරන්න ඕන. සවුත් පෝල් එක නෝත් පෝල් එකක් කරන්න. අන්න ඒ විදිහට තමයි අපි භ්‍රමණ දිශාව මාරු කරේ. හරි. එහෙමනම් දරුවනේ සාර මෝටර් සිනුසල් මෝටර්ස් ගැන ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට තරයේ මතක තියාගත යුත්තේ මේකේ භ්‍රමකයත් සන්නායක නැත්නම් බාහිරින් විදුලි සැපීම ලබා දෙන සන්නායකයක් තියෙන එකක්, ස්ථායිකයත් බාහිරින් විදුලි සැපීම ලබා දෙන
සන්නායක තියෙන එකක්. එහෙනම් යුනිවර්සල් මෝටර් එකක් ගත්තාම ඒකේ ස්ථායිකී සහ භ්‍රමකී යන කොටස් දෙකටම බාහිරින් විදුලි සැපයුම ලබා දීලා මේ බලන්න මේ කොටස් දෙකටම බාහිරින් විදුලි සැපයුම ලබා දීලා චුම්බක බල රේඛා ඇති කරන මෝටර් වර්ගයක්. එහෙමනම් සාර මෝටර්ස් ගැන ওই ටික තමයි ගොලන්න කතා කරන්න දෙන්නේ. ඊළඟට අපි බලමු මේ විදිහට ලීන් කූඩු ආකාරයේ භ්‍රමක සහිත මෝටරයක් පිළිබඳව. ඇයි මේකට මේ ලීන් කූඩු ආකාරයේ භ්‍රමක සහිත කියලා කියන්නේ? ඒ කියන්නේ මේ භ්‍රමකේ මේ තියෙන මේ අතන තියෙන ලෙමිනේෂන් තහඩු. මේ ලෙමිනේෂන් තහඩු ටික අයින් කරුවාම ඒකේ සන්නායක පිහිටි කොටස මෙන්න මේ විදිහට ලීන් කූඩු ආකාරයක් වගේ. ඒ කියන්නේ මෙහෙම සන්නායක ටික තියෙනවා. මේ වටේ රින් දෙකකින් වළලු දෙකකින් ඒ සන්නායකට සම්බන්ධ කරලා තියෙනවා. හරි, ඒක හින්දා මේකට අපි කියන්නේ ලීන් කූඩු ආකාරයේ භ්‍රමකය කියලා. මේ ඒකට අපි මේකේ අපි ලීන් කූඩු ආකාරයේ භ්‍රමකය සහිත මෝටරයකට සැපයුම ලබා දෙන්නේ මේ ස්ථායුකයට නැත්තම් මෙන්න මේ ස්ථිර වැති කොටසේ තියෙන දඟර වලට පමණයි. මේ කොටසට බාහිරින් සැපයුමක් අපි ලබා දෙන්නේ නැහැ. හයිත් මේ ලීන් කූඩු ආකාරයේ භ්‍රමකයේ තියෙන විශේෂ ලක්ෂණ ඒකයි. ලීන් කූඩු ආකාරයක සහිත කොටසට බාහිරින් විදුලි සැපයුමක් ලබා දෙන්නේ නැහැ. ඒ මේ තියෙන එකේ දඟරය තන් ස්ථායුකය. ඒ ස්ථායුකී තියෙන දඟර වලට පමණයි සැපයුම ලබා දෙන්නේ. හොඳයි, දරුවෝ අපි බලමු. එහෙමනම් මේ බලන්න. ලීන් කූඩු ආකාරයේ භ්‍රමක සහිත මෝටර් වර්ග තියෙනවා ගොඩක්. හරිද? ඒකෙන් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයන වර්ග පහක් තියෙනවා. අන්නේ වර්ග පහ ගැන තමයි අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ. මෙතනදී බලන්න මේ පළවෙනි වර්ගය තමයි එබ්බ වූ ද්‍රව සහිත මෝටර්. ඒකට අපි තවත් නමක් කියනවා ආවරණ ද්‍රව කියලා. ඉංග්ලිෂ් වලින් කියනවා ෂේඩඩ් පෝල් මෝටර්ස් කියලා. ඊළඟ වර්ගයේ පෙලිකලා මෝටර්ස්. කියන්නේ අපි කියනවා ඒකට ඉංග්ලිෂ් වලින් ස්ප්ලිට් ෆේස් මෝටර්ස් කියලා. ඊළඟ වර්ගයේ දාරිත්‍රක ආරම්භන ප්‍රේරණ ධාවන මෝටර්ස් කැපාසිටර් ස්ටාර්ට් ඉන්ඩක්ෂන් රන් මෝටර්ස්. ඊළඟ වර්ගයේ දාරිත්‍රක ආරම්භන හාත. ඒ කියන්නේ ආරම්භන අවස්ථාවේදී ධාවන අවස්ථාවේ දෙකේදීම දාරිත්‍රකේ තියෙනවා. ඒකට කැපාසිටර් ස්ටාර්ට් ඇන් රන් මෝටර්ස් කියලා කියනවා. ඊළඟ වර්ගය තමයි දාරිත්‍රක ආරම්භන දාරිත්‍රක ධාවන මෝටර්ස්. ඒ කියන්නේ කැපාසිටර් ස්ටාර්ට් කැපාසිටර් රන් මෝටර්. අපි බලමු ඔය එක් එක් වර්ග පිළිබඳ වෙන වෙනම සාකච්ඡා කරමු. ඉතින් මේ පිළිබඳ අපි දැන් මේ ප්‍රකාශ කළේ මේකේ නම් විතරයි. මේකේ එකිනෙක වර්ගවල තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? මොන වර්ධ භාවිතා කරන්නේ? එක් එක් මෝටර වර්ගවල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා අපි මේ විදිහට ඉදිරියේදී සාකච්ඡා කරලා බලමු. ඒක අපි ඉස්සෙල්ලාම බලමු. එහෙනම් මේ එබ්බ වූ ද්‍රව සහිත එහෙම නැත්නම් ආවරණ ද්‍රව සහිත මෝටර් එහෙම නැත්නම් ෂේඩඩ් මෝටර් ෂේඩඩ් පෝල් මෝටර්ස් කියන වර්ගය ගැන අපි ඊළඟට බලමු. හරිද? ඒකෙදි මේ ජාතිය මෝටර් එකේ භ්‍රමකී ඇති සන්නායක ඊත රූපීමෙන් ලීන් කුඩුවක් ආකාරයට තමයි තියෙන්නේ. අපි ඉස්සලා පෙන්වන්නේ ලීන් කුඩු ආකාරයේ භ්‍රමකය. ඒ වගේ මෝටර් එකක ප්‍රමකී ඇත් සන්නායක මේ ඉස්සල පෙන්න රූපයමෙන් මෙති මේ වගේ මේ ලියෙන් කුඩුවක් ආකාරයට තිී ඊළඟට මේ බ්‍රමකී මම කිව්වා බ්‍රමකී සන්නායක වලට බාහිරින් සැපීමක් ලබා දෙන්නේ මේ බලන්න. එහෙනම් මේ සැපීමක් ලබා දෙන්න තැනක් තියෙන්නේ බෑ. මේ කොහෙන්වත් මේ අර ඉස්සල්ලාම අපි කතා කරපු මෝටර් වර්ගය වගේ කමියුටේටර් බ්‍රෂ් ආරීමි සම්බන්ධ කරන්න මේ භ්‍රමකී තැනක් කොහෙවත් නැහැ. ඒකින්ද මේ භ්‍රමකයට බාහිරින් සැපීමක් ලබා දෙන්නේ නැහැ. අපි මේ බලන්න. ඊළඟ එක තමයි ස්ථායිකී ඇති දඟර වලට බාහිරින් ලබා දෙන කාලයත් සමග වෙනස් වන සැපයුම නිසා භ්‍රමණීය වන චුම්බක ස්වභාවයක් ස්ථායිකී ඇති කරනවා. ඒ කියන්නේ
මම කිව්වා මං ඉස්සරහට විස්තර කරනවා එක්ක ස්ථායිකී ඇති දඟල වලට බාහිරින් ලබා දෙනවනේ අපි සප්ලයි එක. ඒ දින් සප්ලයි එක අපි දෙන්නේ කොයි විදිහකටද? කාලයත් සමග වෙනස් වෙන එක. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට අපි ගෙදර තියෙන විදුලි සැපීම ගත්තොත් ප්‍රත්‍යාවර්තක ධාරා සැපීමක් නේ. ඒ කියන්නේ අපි කියනවා ෆ්‍රීකවන්සි එක තප්පර චක්‍ර 50යි කියලා. ඒ කියන්නේ එක් තප්පරයකදී ඒ ජාති චක්‍ර 50ක් ලැබෙනවා. ඒ ලැබෙන්නෙත් බින්දියෙන් පටන් ගන්නවා. ඊළඟට ධන උපරිමයට යනවා. ආපව බින්දු වෙනවා. ආයි ඍණ උපරිමයට යනවා. ආයි බින්දු වෙනවා. ඒ කියන්නේ කාලයත් සමග වෙනස් වන සැපීමක් තමයි ලබා දෙන්නේ. ඒ කාලයත් සමග වෙනස් වෙන සැපීමක් ලබා දුන්නාම ස්ථායිකී දඟලවලට ඒකින් ඇති කරනවා චුම්බක ශ්‍රාවයක් වෙනස් වෙන. අන්න ඒකින් තමයි ඉන්නේ අපි ඉදිරියේදී මේ වැඩි විස්තර සාකච්ඡා කරලා බලමු. ඒ කියන්නේ දැන් මේ බලන්න මේ බලන්න දැන් මේකේ මේ ප්‍රමකය තියෙන්නේ මේ ස්ථායිකය ඇතුළේනේ. මේ බ්‍රහ්මකයේ තියෙන ස්ථායිකය ඇතුළේ මේ බ්‍රහ්මකය සහ ස්ථායිකය අතර පොඩි බොහොම මිලිමීටර් ගානක මිලිමීටර් ඒක දෙකක විතර පොඩි හිරසක් තමයි තියෙන්නේ. ඉතින් මේ දඟරියට සැපීම ලබා දුන්නාම කාලයත් සමග වෙනස් වෙන සැපීමක් නේ අපි ලබා දෙන්නේ. එතකොට මේ බ්‍රහ්මකයේ තියෙන මෙන්න මේ ජාතිය සන්නායකවල විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ දඟරේට ලබා දෙන කාලයත් සමග වෙනස් වෙන සැපීම. ඉතින් බාමි ඊට ආබදුව ඇති බ්‍රහ්මකී සන්නායක අග්‍ර අතර විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒ විද්‍යුත් ගාමක බලය ඇතිවීමට අපි කියනවා ප්‍රේරණ ක්‍රියාවලිය කියලා. ඒ කියන්නේ කාලයත් සමග වෙනස් වීම නිසා ඒ චුම්බක බලරේඛා මොකද වෙනස් වෙනවා. අපි දැන් මතක දරුවනේ ඒගොල්ලන්ට ප්‍රත්‍යාවර්තක ධාරා ජනනී කියලා පාඩමක් කලින් කරන්න ඇති. ඒකෙදී මොකද වුනේ, කොහොමද ඒ විද්‍යුත් ගාම බලයක් ජනනී වුනේ? චුම්බක බලරේඛා තියෙනවා. ඒ චුම්බක බලරේඛා අතර සන්නායකයක් චලනය වෙනවා. චුම්බක බලරේඛා අතර සන්නායකයක් චලනය වීමෙන් ඒ සන්නායකයේ චලනය වන සන්නායකයේ අග්‍ර දෙක අතර විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. දැන් මෙතෙන්දි කරන්නේ බ්‍රහ්මකී සන්නායකයේ හැමම තියෙනවා. තියෙද්දි චුම්බක බල රේඛා ටික චලනය කරනවා. එතකොට අර ක්‍රියාවලියම තමයි වෙන්නේ. චුම්බක බල රේඛා ටික චලනය කරනකොට ඊට ආපදව තියෙනවා මේ විදිහට බ්‍රහ්මකී සන්නායක තියෙනවා. ඒ චලනය වෙන චුම්බක බල රේඛා නිසා, එහෙම නැත්නම් චුම්බක බල රේඛා චලනය වුණේ කොහොමද? ඒකට ලබා දෙන කාලයත් සමග වෙනස් වන සැපීම නිසා. ඒ සැපීම නිසා ඒ වයින්ඩින් එක තියෙන යකඩ කොටස චුම්බකයක් බවට පත් වෙනවා. ඒ දඟරේට ලබා දෙන කාලයත් සමග වෙනස් වන සැපීමක් නිසා මොකද වෙන්නේ? ඒ චුම්බක බල රේඛා ටිකත් වෙනස් වෙනවා, චලනය වෙනවා. අන්නේ චලනය වීම අනුව ඊට ආපදව තියෙන සන්නායකී විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. අන්නේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රේරණ ක්‍රියාවලිය කියලා. ඒක නිසා මේ ජාතිය මෝටර්ස් වලට අපි ප්‍රේරණ මෝටර් කියලා නම් කරනවා. ඒ කියන්නේ ලේන් කුඩු ආකාරයේ ප්‍රමක සහිත මෝටර් වලට කියන තවත් නමක් තමයි ප්‍රේරණ මෝටර්, නැත්නම් ඉන්ඩක්ෂන් මෝටර්. එතකොට දරුවනේ මේ බලන්න. අපි මෙන්න මේ තියෙනවනේ විද්‍යුත් චුම්බකයන්. අපි බලමු මේ විද්‍යුත් චුම්බකයට කාලයත් සමග වෙනස් වන සැපීමක් ලබා දුන්නාම මේ දඟරෙන් ඇති කරන චුම්බක බලය, චුම්බක බල රේඛා, චුම්බකත්වය කෙසේද කියලා. මෙන්න බණ්ඩරුවනේ බලමු අපි මේ බලන්න. මේකට අපි ඔන්න බලන්න කාලයත් සමග වෙනස් වන සැපීමක් ලබා දෙනවා. ආන්න මොකද වෙන්නේ? ඒ බලන්න මාලිමෝදියා හොඳට බලන්න. එරණි මොකද උනේ? චුම්බක බල රේඛා ඊමේ අතර චලනය වුණා. ඔන්න බලන්න, ආයි බලන්න ඔන්න. ඔන්න බලන්න මේ දඟරේට නැත්තම් විද්‍යුත් චුම්බකයට සැපීම ලබා දුන්නා. දුන්නාම පේනවා. කාලයත් සමග වෙනස් වෙන
සැපීමක් ලබා දීපු නිසා ඒකින් ඇති කරන චුම්බක බල රේඛාවත් මේ විදිහට කාලයත් සමග වෙනස් වෙනවා. එහෙනම් ඒ කියන්නේ චුම්බක බල රේඛා ටික ඔය විදිහට චලනය වෙනවා. එක වෙලාවකදී උත්තර ධ්‍රවයක් වෙනවා, තව වෙලාවකදී දක්ෂිණ ධ්‍රවයක් වෙනවා. ඒක අර ෆ්‍රීකවන්සි එකත් එක්ක වෙනස් වෙලා මාලිමාවේ කටුව වටේට කරගෙනවා. එයාට මෙයාට හැරෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් මේ මම කිව්වා මේ දාත් මේ જાතිය සැපීමක් නේ අපි අර මෝටරේ දඟලවලට ලබා දෙන්නේ. අන බලන්න. හොයි. අන බලන්න. ආ. එතකොට මොකෝ වෙන්නේ? චුම්බක බල රේඛා ටිකත් ඔන්න ඔය ආකාරයටම චලනය වෙනවා. හරි. ආ. මේ ප්‍රත්‍යවර්ධාල සැපීමක් ඒ දඟලයට ලබා දීපු නිසා. එතකොට ධර්මනේ මේ බලන්න. මේ මෙන්න මේ දඟලයට තමයි අපි ඒ විදිහට කාලයත් සමග වෙනස්කම් සැපීමක් ලබා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ මේ ඇතුලේ කෝ එක නැත්නම් හරය ඇතුලේ චුම්බක බල රේඛා ඇති වෙනවා. ඒ චුම්බක බල රේඛා මොකද වෙන්නේ? ඒ මාලිමාවෙන් පෙන්නපු විදිහට ඒ මේ අතර චලනය වෙනවා. ඔකට අපි තවත් විදිහකට කියනවා භ්‍රමණය වෙන චුම්බක බල රේඛා ඇති වෙනවා. නැත්නම් භ්‍රමණය වෙන ශ්‍රාවයක් ඇති වෙනවා. ඒ භ්‍රමණය වෙන ශ්‍රාවය නිසා මොකද වෙන්නේ? මේ මේ ඉදිරියෙන් මේ මෙන්න මේ සන්නායක තියෙනවා. මේ සන්නායකවල විද්‍යුත්ගාමක බලයක් නැත්නම් විභවාන්තරයක් ඇති වෙනවා. එතකොට මේ චුම්බක බල රේඛා වෙනස් වීම නිසා මේ සන්නායකයේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ බලන්න මේ සන්නායක ටික මොකද කරලා තියෙන්නේ? මේ වටේ තියෙනවා රින් දෙකක්. මේ රින් දෙකක් තියෙනවා මේ විදිහ. මේ රින් දෙකකින් එකට සම්බන්ධ කරලා දැන් ෂෝට් කරලා තියෙනවා. මේ ෂෝට් කරලා තියෙනවා එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ සම්බන්ධ කරලා හින්දා මේ සන්නායක ආධාරවක් ගමන් කරනවා. මෙන්න මේ සන්නායක ආධාරවක් ගමන් කරනවා. මේ සන්නායකයක් තියෙනවා නම් සන්නායක ආධාරවක් ගමන් කරන මොකද වෙන්නේ? අර කස්කුරුප්පිනීමේට අනුව ඒ සන්නායක වටා මොකද වෙන්නේ? චුම්බක බල රේඛා ඇති වෙනවා. එහෙම නැත්නම් සුරත් නීමේ, එහෙම නැත්නම් කස්කෘප් නීමේ. ඔය දෙකින් එකක් භාවිතයෙන් මේ සන්නායක වටා, එහෙම නැත්නම් මේ තියෙන මේ මෝටරේ මේ සුදු පාටට පේන ප්‍රමකේ මේ සන්නායක වටා චුම්බක බල රේඛා ඇති වෙනවා. නේ? එතකොට අන්නේ චුම්බක බල රේඛා සහ ස්ථායුකයට බාහිරින් ලබා දෙන සැපීමු සහිත කරන චුම්බක බල රේඛා කියන දෙක එකට එකතු වෙලා ප්ලෙමින්ගේ වමත් නීමයට අනුව ඒ මේ තියෙන සන්නායක යල්ලේ වෙනවා. මේ තියෙන සන්නායකේ වටා චුම්බක බල රේඛා ඇති කරනවා. ඊට අමතර ඔය සන්නායක තියෙන්නේ කොහෙද? මේ චුම්බක බල රේඛා අතර. හැබැයි ඒ චුම්බක බල රේඛාත් වෙනස් වෙනවා, මෙතන තියෙන චුම්බක බල රේඛාත් වෙනස් වෙනවා. දෙකම වෙනස් වෙනවා. වෙනස් වුණාට චුම්බක බල රේඛා තියෙනවනේ. අන්න ඒ අනුව මෝටරේ අපි මැදින් හයි කරලා තියෙන්නේ බලන්න මේ. මේක අර ඉස්සලා වර්ගයේ කිව්වා වගේ මෙන්න මේ මැද ඇක්සල් එකකින් හයි කරලා තියෙනවා. ඒකින් දා මේ ලින් කුඩු ආකාරයේ ප්‍රමකය වෘත්තාකාරව භ්‍රමණය වෙනවා. හයි ඒ කියන්නේ ඒක හයි කරලා තියෙන්නේ අපි රඳවලා තියෙන්නේ චලනීය විය හැකි වෘත්තාකාරවනේ. ඒකින් දා ඒ බ්‍රමකය වෘත්තාකාරව චලනීය වෙන ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් හැබැයි මතක තියාගන්න ඒ දෙකින් පමණක් එක දිගට මේ මෝටරේ ධාවනය කිරීමට බෑ. දැන් දැක්කනේ ඒ අවස්ථාවේදී අර අපි කලින් කියපු විදිහට චුම්බක බල රේඛා අතර ධාරා ගමන් කරන සන්නායකයක් තියෙනවා. භ්‍රමකය චලනය වුණා. චලනය වුණාට දිගටම භ්‍රමණයක් ඇති කිරීමට මේ තනි ෆේස් එකකින් විතරක් බෑ. ඒකින් ද අපි කරලා තියෙන්නේ අර මෝටරේ නිබන් මේ මෝටරේ මේ වටේම දඟරයන් තියෙනවා. තිබුණා වුණාට ওই දඟරයන්ට අපි දබා දෙන්නේ එකම જાතියේ එකම සප්ලයි එක නෙමෙයි සිංගල් ෆේස් මෝටර්ස් වල. මේ සිංගල් ෆෝට් ෆේස් මෝටර්ස් වල මෙන්න මේ එක දඟරයක් ගත්තොත් ඊට ආබදව තව තියෙනවා. අපිට මෙතන තියෙන එක ටූ පෝල් කියලා. එතකොට මේ මූණක් දෙකේ තියෙනවා දඟරයන් දෙකක්. ඒ වගේම ඊට අංශක 90ක් ඉදිරියෙන් මේ විදිහට තියෙනවා තවත් දඟර දෙකක්. ඒ දඟර දෙකට
අපි ලබා දෙන්නේ මේ තනිකලා සැපයුම තමයි. හැබැයි දරුවනේ ඒ දෙකින් ඇති කරන්නේ එකිනෙකට වෙනස් වන චුම්බක ශ්‍රාවයක්. ඒකට හේතුව වෙන්නේ ඔය දරුවනේ ඕගලන්ට මතකද ඕගොල්ලෝ පාඩමක් කළා LRC සර්කිට් කියලා. LRC L කියන්නේ ප්‍රේරකයක්, R කියන්නේ ප්‍රතිරෝධකයක්, C කියන්නේ දාරිත්‍රකයක්. එතකොට ඔය තුන එකට ශ්‍රේණිකතව සම්බන්ධ කරපු පරිපථ ගැන පාඩමක් කරලා ඒකේ මතකත ඔයගොල්ලෝ ඇඳා එකිනෙකට කලාරූප සටහන කියලා එකිනෙක දඟරයන් හරහා ගමන් කරන ධාරාව සහ විභවන්තරය කලා කෝණය කියලා කෝණයක් එහෙම ඇඳා. අන්නේ විදියට එක එක දඟරවල එක එක විදියයිනේ. හැම දඟරේම වෝල්ටීයතාවය සහ ධාරාව අතර කලා කෝණය සමාන නැහැනේ. අන්නේ වගේ මේ ජාතිය මෝටර්ස් වලත් එකිනෙකට වෙනස් දඟරයන් දෙකක් පිහිටවලා ඒ දඟරයන් දෙක හරහා අර සැපියුම සපයනවා. හැබැයි ඔය දෙකේ ප්‍රේරණ ප්‍රතිපාදනය කියන එක වෙනස්නේ. ඒක හින්දා එකිනෙකට ගමන් කරන ධාරාවන් වල කලා කෝණය වෙනස්නේ. ඒක නිසා මේ දඟර දෙක ගත්තාම මේ දඟරයට වඩා මේ දඟරයෙන් ඇති කරන චුම්බක බල රේඛා වෙනස්. ඒක හින්දා මෙතින් ඇති කරන චුම්බක ශ්‍රාවය එක විදියක්, ඊට ඉදිරියෙන් දඟරේ ඇති කරන චුම්බක ශ්‍රාවය තවත් විදියක්. ඒක දැන් තනි ෆේස් එකක් නේ අපි දෙන්නේ. ඒ වුණාට දරුවනේ මේ දඟරයන් දෙකේ කලාවන් දෙකක් විදියට කෘතිමව ඇති කරගන්නවා. කෘතිමව හදා ගන්නවා. ඒක කරන්නේ මේ දඟරිය සහ මේ දඟරිය ගත්තාම දඟරයන් දෙකෙහි පොටවල් වල විස්කම්බි වෙනස්. පොටවල් ගන්න වෙනස්. එතකොට ඒ ප්‍රේරණ ප්‍රතිබාධනය වෙනස්. ඒ වෙනස් වුණාම ඒ දඟරයන් දෙක හරහා ගමන් කරන ධාරාව සහ විභව අන්තරය අතර කලා කෝණය වෙනස්. එතකොට ඒ දෙක හරහා ගමන් කරන ධාරාවන් දෙකෙහි ඒ ධාරාවන් දෙක අතරත් කලා වෙනසක් තියෙනවා. උදාහරණයක් ඇරෙද්දී ඒක නගරයක් හරහා ගමන් කරන ධාරාව අපේ හිතමු උපරිම අවස්ථාව කියලා. අනිත් නගරේ හරහා ගමන් කරන ධාරාව උපරිම අවස්ථාව නෙමෙයි, ඊට වඩා අඩුව ගියා. එතකොට ඒ දඟරෙන් ඇති කරන චුම්බක ශ්‍රාවය කොහොමද? එක දඟරයක් හරහා උපරිම ධාරාව ගමන් කරන හින්දා උපරිම චුම්බක බල රේඛා ඇති කරනවා. අනිත් දඟරේ හරහා ගමන් කරන ධාරාව ඊට වඩා අඩු ගයක් හින්දා ඊට වඩා අඩු චුම්බක බල රේඛා ප්‍රමාණය ඇති කරනවා. උදාහරණයක් ඇරෙද්දී අපි මෙහෙම හිතමු. එක දඟරයක් හරහා ගමන් කරනවා ධන උපරිමය. එතකොට ඒකින් ඇති කරන චුම්බක ශ්‍රාවය ධන පැත්ත, එහෙම නැත්නම් උත්තර ද්‍රව්‍ය. අනිත් දඟරේ හරහා ගමන් කරනවා ඍණ උපරිමය. එතකොට ඒ දඟරේ ඇති කරන චුම්බක බල රේඛා ප්‍රමාණය අනිත් ද්‍රව්‍ය, කියන්නේ උත්තර ද්‍රව්‍ය අනිත් එක දක්ෂිණ ද්‍රව්‍ය. එතකොට දෙකේ ද්‍රව්‍යයන් දෙකක්. ඒ උදාහරණයක් මම කිව්වේ, එච්චරම වෙනස් වෙන්නේ නැහැ. නමුත් අන්න ඒ උදාහරණයක් විදිහට දඟර දෙකින් ඇති කරන චුම්බක ශ්‍රාවයන් දෙක එකිනෙකට වෙනස්. ඒ වෙනස හදාගෙන තියෙන්නේ කෘතිමව මේ දඟරයන් දෙකේ ප්‍රේරණ ප්‍රතිපාදනයන් එහෙම වෙනස් කරනවා. ඒ කියන්නේ කෘතිමව මේ දඟරය, මේ ස්ථායුකී දඟරයන් දෙක අතර අපි වෙනසක් නැත්තම් කෘතිමව ෆේස් එකක් කලාවක් හදාගන්නවා අනිත් දඟරේ. අන්නේ විදියට තමයි මේක මේ විදියට ඉදිරියෙන් තවත් දඟරයක් පිහිටුවා එහි කෘතිමව වෙනත් කලාවක් ඇති කර පෙරට වඩා වෙනස් කලාවක චුම්බක බල රේඛා ඇති කරනවා ඒ දඟරේ. ඉතින් අන්න ඒ ක්‍රමය නිසා තමයි මේක දිගින් දිගටම භ්‍රමණය වෙන්නේ. එහෙමත් නැත්නම් මම කිව්ව මතකද දරුවන්ට අර භ්‍රමණය වෙන චුම්බක ශ්‍රාවයක් ඇති වෙනවා කියලා. එතකොට පෙර දඟරෙන් ඇති කරන භ්‍රමණය වෙන චුම්බක ශ්‍රාවයට වඩා වෙනස් චුම්බක ශ්‍රාවයක් තමයි දෙවන දඟර කොටසෙන් ඇති කරන චුම්බක බල රේඛාවල තියෙන්නේ. ඉතින් මේ එක ක්‍රමයක්. මේ විදිහට මොකක් හරි ක්‍රමයක්, වෙනස් ක්‍රමයක් කෘතිමව ඇති කරලා කෘතිම චුම්බක බල රේඛා ඇති කරනවා මේ ප්‍රේරණ මෝටරවල, නැත්තම් ලියන් කුඩු ආකාරයේ භ්‍රමක සහිත මෝටරවල. එහෙම නැත්තම් මේක දිගින් දිගටම භ්‍රමණය කරගන්න බෑ. අන්නේ ඇති කරන ක්‍රමය අනුව තමයි අර අපි කියාපු මෝටර් වර්ග පහ වර්ග වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි මේ වර්ගයේ හැම එකේම භ්‍රමකයට සපීමක් දෙන්නේ නැහෙනි.
ඒකට භ්‍රමකී සැපීම ඇති වෙන්නේ කාලයත් සමග වෙනස් වන චුම්බක බල රේඛා ප්‍රමාණයක් ස්ථායීකව ඇති වෙන නිසානේ. ඒක හින්දා අපි පොදුවේ මේ ඔක්කොම අපි කියනවා ප්‍රේරණ මෝටර් කියලා. ඒ ප්‍රේරණ මෝටර් වර්ග කරනවා අර මේ කියපු කෘතිමව චුම්බක බල රේඛා එකිනෙකට වෙනසක් ඇති කරගන්න හදන ක්‍රමය අනුව. ඉතින් අන්න ඒ අනුව අපි බලමු එහෙනම් මේ මෝටර් වර්ග පිළිබඳ. එහෙනම් මෝටර් වර්ග වෙන්න හේතුව මොකද්ද? මේ කෘතිමව තවත් කලාවක් ඇති කරගන්න ක්‍රමය අනුව තමයි එහෙනම් මේ ප්‍රේරණ මෝටර් වර්ග වෙන්නේ. හරි, හොඳයි. එහෙනම් දරුවනේ මේ බලන්න මේ තියෙන්නේ ඒ වගේ එක වර්ගයක්. මේකේ මේ මේකේ තියෙන එක දඟරයයි. මේක අපි කියනවා මේ එබ්බ වූ ද්‍රව සහිත මෝටර්. එහෙනම් නැත්තම් ෂේඩඩ් පෝල් මෝටර්ස්. මේ ෂේඩඩ් පෝල් මෝටර්ස් නැත්තම් එබ්බ වූ ද්‍රව සහිත නැත්තම් ආවරණ ද්‍රව සහිත මෝටරේ තියෙන එක දඟරයයි මේ. මේදී මෙන්න මේ දඟරයකට අපි බාහිරින් සැපයුම ලබා දෙනවා. ඒ කියන්නේ මේ මේ මේක උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ දෙකට එහෙම තියෙනවා. ඒ වුණාට මේ වගේ දැන් අර වෙනත් කලාවක් ඇති කරගන්න කියලා තවත් දඟරයක් පිටින් සප්ලයි දෙන එකක් එහෙම නැහැ. මේ එක දඟරයක් තියෙනවා. නමුත් ඒ දඟරයත් එක්ක ඒ හරීම තවත් දඟරයක් තියෙනවා මේදී. ඒකට තමයි අපි ෂේඩඩ් පෝල් ෂේඩඩ් කොයිල් කියලා කියන්නේ මේදී. මේ රූප සරහණේ විදිහට එක දඟරයක් තියෙනවා. ඒ දඟරයට තමයි අපි සැපීම ලබා දෙන්නේ. ඒකම මේ 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 තියෙන මේ කෝ එකේ හරයි තව දඟරයක් තියෙනවා. ඒකට අපි වායරින් සැපීමක් දෙන්නේ නැහැ. ඒකේ මෙන්න මේ විදියට දඟරයක් තියෙනවා. මේ මේ කෝ එකේ හරයි තුනෙන් එකක එක කොටසක මේ විදියට තඹ වලල්ලක් තඹ මුදුවක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මේ. මේ පැත්තෙත් මේ වගේ හරය තියෙනවා. ඒ හරයේ තියෙනවා දඟරය. ඒ දඟරයට තමයි අපි සැපීම ලබා දෙන්නේ. නමුත් ඒ සමගම තවත් දඟරයක් තියෙනවා. ඒකට අපි බාහිරින් සැපීමක් ලබා දෙන්නේ නැහැ. ඒක නිකන් වලල්ලක් ආකාරයකට තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ දැන් කොහොම වුණත් මේ දඟරයෙන් ලබා දෙන සැපීමෙන් පමණක් මේ ප්‍රමකය ප්‍රමේය කරගන්න බැහැනේ. මේක කෘතිමව තවත් ෆේස් එකක් ඇති කරගන්න එපාය. ඒක කරගන්නේ මෙන්න මේ දඟරිය මගේ, මේ සන්නායක කොටස මගේ. ඒ කියන්නේ මේ හරයේ මේ බාහිරින් සැපීම ලබා දෙන දඟරය තියෙනවා. ඒ දඟරයත් එක්කම මේ හරය තියෙනවා මෙන්න මේ විදියට. අපි හිතමු මෙහෙම කර්ව් එක අඟල් 3යි කියලා. ඒක අඟලක් මෙහයි. ඒ කියන්නේ 3න් එකකට මෙහයින් කාණුවක් කරලා ඒ කාණුවත් එක්ක සම්බන්ධ කරලා මේ විදියට තඹ වලල්ලක් දාලා තියෙනවා. එතකොට ඕගලන්ට මතක තියෙන දරුණේ පරිණාමකය. පරිණාමකයේ ප්‍රාථමික දඟරය කියලා සහ ද්විතීක දඟරය කියලා වර්ග දෙකක් තිබුණානේ. ඒ ප්‍රාථමික දඟරය තමයි මේ තියෙන්නේ. මේ ප්‍රාථමික දඟරයට සැපීම ලබා දුන්නහම ඒ හරියේ තියෙන මෙතින් මේ මේ සන්නායක කොටසේ චුම්බක බල රේඛා ඇති වෙනවා. ඊට ආපදව තියෙනවානේ තව දඟරයක්. ඒ දඟරේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. ඇති වෙලා ඒ දඟරේ ඒ ඇතිවෙන විද්‍යුත්ගාමක බලය නිසා වෙනස් චුම්බක බල රේඛා ඇති කරනවා. මේදී එතකොට මේ කොටසෙන් ඇති කරනවා මේ දඟරෙන් බාහිරින් ලබා දෙන සැපයුම නිසා චුම්බක බල රේඛා. මේ බාහිරින් සැපයුම ලබා දෙන්නේ නැති එබ්බූ ද්‍රවයේ ෂේඩඩ් පෝල් එක එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒකිනුත් ඇති කරනවා චුම්බක බල රේඛා. හැබැයි මීට වඩා වෙනස්. ඒ මොකද මේකේ ධාරාවක් ගමන් කරන්නේ නැත්තම් මේක විභවান্তরයක් ඇති වෙන්නේ මේ කොයිල් එකට සපයන සප්ලයි එකින්දනේ. අර පරිණාමකයේ වගේ මේක පරිණාමකයේ ද්විතීකය, මේක පරිණාමකයේ ද්විතීකය, මේක පරිණාමකයේ ප්‍රාථමික දඟරය. එතකොට මේ ප්‍රාථමික දඟරයට සැපීම ලබා දුන්නාම මේ ද්විතීක දඟරේ විද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රාථමික දඟරේ සැපීම ලබා දෙමු නිසා ඇති කරන චුම්බක බල රේඛාවට වඩා වෙනස් චුම්බක බල රේඛා ප්‍රමාණයක් මේ එබ්බූ ද්‍රවයෙන් සහිත කොටසින් ඇති කරනවා. එහෙමනම් මේ ෂේඩඩ් පෝල් මෝටර්ස් කියන කොටසේ වර්ගයේ ෂේඩඩ් පෝල් මෝටරේ අපි
අර මම කියආපු එකිනෙකට වෙනස් චුම්බක බල රේඛා ඇති කර ගන්න තියෙන ක්‍රමය තමයි මේ එබ්බ වූ ද්‍රවය. එතකොට බාහිරින් සැපීම ලබා දෙන්නේ මේ එක් දඟරයකට පමණයි. නමුත් ඒ හරීම තුනෙන් එකක් කොටස් එක්ක තියෙන මෙන්න මේ එබ්බ වූ ද්‍රව කොටසේ තියෙනවා දඟරයක්. ඒ දඟරයට බාහිරින් සැපීමක් ලබා දෙන්නේ නැහැ. පරිණාමකයේ න්‍යායට අනුව මේ දඟරේ විද්‍යුත් ගාමක බලයක් ඇතිවෙනවා. ඒ විද්‍යුත් ගාමක බලයේ සහ මේ දඟරේට බාහිරින් සැපෙන විද්‍යුත් ගාමක බලය නිසා මේ දඟරේ ඇති කරන චුම්බක ශාවයත් මේ කොටසේ ඇති කරන චුම්බක ශාවයත් එකිනෙකට වෙනස්. අන් ඒ වෙනස නිසා තමයි මේ බ්‍රහ්මකය, මේ ලීං කූඩු ආකාරය බ්‍රහ්මකය භ්‍රමණය වීමට දිගින් දිගටම භ්‍රමණය වීමට හැකිවන්නේ. එහෙම අන්දරුවනේ මේ බලන්න මේ අපි කතා කරේ දැන් එබ්බෝ ද්‍රව සහිත එහෙම නැත්නම් ආවරණ ද්‍රව සහිත මෝටරයක් ගැන. මේ ෂේඩඩ් පෝල් මෝටර්ස්. මේ ෂේඩඩ් පෝල් මෝටර එක එකිනෙකට වෙනස් චුම්බක ශාවයක් එහෙම නැත්නම් එකිනෙකට වෙනස් කලාවක් ඇති කර ගැනීමට ඇති කරලා තියෙන ක්‍රමය මොකද්ද? මෙන්න මේ ද්‍රවය. මේ බාහිරින් සැපීම ලබා දෙන්නේ නැති ද්‍රවය. ඒ ද්‍රවයේ ඇති කරන චුම්බක ශාවයත් අපි බාහිරින් සැපරුම ලබා දෙන දඟරේ ඇති කරන චුම්බක ශාවයත් ඒ දෙක එකිනෙකට වෙනස්. මේ අනිත් පැත්තෙත් එහෙමයි. අන්න ඒක නිසා තමයි මේක දිගින් දිගටම භ්‍රමණය වෙන්නේ. මේ භ්‍රමකය දිගින් දිගටම භ්‍රමණය වීමට හේතුව වෙන්නේ මෙන්න මේ එකිනෙකට වෙනස් චුම්බක ශාවය. මම කලින් කිව්වා මේ ප්‍රේරණ මෝටරයක්නේ. මේ ප්‍රේරණ මෝටර නිසා භ්‍රමකයට සැපීමක් බාහිරින් ලබා දෙන්නේ නැහෙනි. මේකට ලබා දෙන කාලයත් සමග වෙනස් වෙන සැපීම නිසානේ භ්‍රමකී සන්නායකවල විද්‍යුත් ගාමක බලයක් ඇති වෙලා ඒ සන්නායක වටා චුම්බක බල රේඛා ඇති වෙලා මේ භ්‍රමකය චලනය වෙන්නේ. නමුත් මේ තනි දඟරියෙන් පමණක් භ්‍රමණකයේ භ්‍රමණය වෙන්න බෑ. එකිනෙකට වෙනස් කලාවක් ඇති කිරීම නැත්නම් වෙනස් චුම්බක බල රේඛා ඇති කිරීම අවශ්‍යයි. අන්නේ කාර්ය කරන්නේ මෙන්න මේ ද්‍රවී. මේ වර්ගයේ තියෙන විශේෂය ඒකයි. මේකේ එහෙමනම් මේකේ කොහොමද වෙනත් කලාවක් કૃතිමව ඇති කරගන්නේ කියලා ඇහුවොත් ඕගලන්ට පිළිතුරු දෙන්න වෙන්නේ මෙන්න මේ ද්‍රවයට යාබදව තිනවා තවත් දඟරයක්. ඒ දඟරේ ප්‍රඥාමකී න්‍යායට අනුව මේ පළමු දඟරේට ලබා දෙන සැපයම නිසා ඊට ආබද ද්විතීක දඟරේ විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. එතකොට ඒ විද්‍යුත් ගාමක බලය නිසා තමයි ඒ කොටසේ චුම්බක බල රේඛා ඇති කරන්නේ. ඒකෙන් දා මෙතනින් ඇති කරන චුම්බක ශාවයත් මේ කොටසෙන් ඇති කරන චුම්බක ශාවයත් එකිනෙකට වෙනස්. ඒක නිසා තමයි මේ භ්‍රමකය දිගින් දිගටම භ්‍රමණය වීමට හේතු වෙන්නේ. එහෙමනම් දරුවනේ මේ එබ්බ වූ ද්‍රව සහිත මෝටරයක බොහොම සරල වර්ගයක් ඔය දැන් බලාගෙන ගියාම අපි මෙන්න මේ විදිහට මේ තනි දඟරයක් තියෙන වර්ගිකුත් තියෙනවා. මෙතන තියෙනවා එබ්බ වූ ද්‍රවය. මේ ඔය විදිහක. මේක ප්‍රමණ දිශාව මාරු කරන්න නම් කරන්න වෙන්නේ මෙන්න මේ ද්‍රවයේ පිහිටි පැත්ත මාරු කරගන්න එක විතරයි. මේ ද්‍රවයේ පිහිටි පැත්ත මාරු කරගන්න වෙනවා. ඒකට මුකුත් මේකේ ලොකු දෙයක් වයින්දිම් මාරු කරන්න අර වගේ අග්‍ර මාරු කරන්න මුකුත් නැහැ. කෙලින්ම මේකේ මේ හරය මාරු කරනවා. මේ හරය මේ දෙපැත්තේ ප්‍රමකේ හයි කරලා තියෙනවා. දෙපැත්තේ බ්‍රැකට්ටුව තියෙනවනේ. ඒ බ්‍රැකට්ටුවෙන් ගලවලා මේ හරය අනිත් පැත්ත හරුලයි කරනවා. එතකොට මෙතන දිවිච්ච අර එබ්බ වූ ද්‍රවය මේ අනිත් පැත්තට එනවා. එතකොට මේ වන් මේ භ්‍රමණය වෙන දිශාව මාරු කරනවා. අන්න ඒක පමණයි මේ වර්ගයේ මෝටරවල භ්‍රමණීය දිශාව මාරු කිරීමට හැකිවන ක්‍රමය. මේ විදිහට හරය දෙපැත්ත මාරු කරන්නේ. දඟරවල අග්‍ර මාරු කරන්න එහෙම මොකුත් නැහැ. මේක බොහොම සරල වර්ගයක්. මේකින් ලොකු දෙයක් වැඩ කරගන්න එහෙම බෑ. මේ වර්ගයෙන් අපිට කරගන්න පුළුවන් වෙන්නේ පොඩි පංකාවක් නැත්තම් ෆෑන් එකක් වැඩ කරගන්න, එහෙම නැත්තම් සෙල්ලම් බඩුවක් වැඩ කරගන්න, ඔර්ලෝසුවක් දුව ගන්න, අන්න ඒ වගේ පොඩි වැඩක් තමයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු කාර්යක්ෂමතාවයක් ඇති හොඳ ආරම්භක ව්‍යාපාරයක් හොඳ ලෝඩ් එකකුත් එක්ක ගෙනියාමේ හැකියාව මේ වර්ගයට නැහැ. ඒකෙන්ද මේක පාවිච්චි කරන්නේ ඔය සීතකම් යන්ත්‍රවල එහෙම කූල් එක එවන්න පාවිච්චි කරනවා විදුලි පංකාව පොඩි. අන්න ඒකට ඊළඟට
ඔරලෝසුවල ඔරලෝසුවෙන් කරන්නේ අර කටු ටික දුවන එක විතරයිනේ ලොකුවට නෑ පොඩි වීල් කීපයක් වැඩ කරනවා ඒ වගේ ලොකු විබරක් නෑ අන්න ඒ වගේ අවස්ථාවල තමයි මේ එබ්බ උද්‍රව සහිත මෝටර් භාවිතා වෙන්නේ එහෙමනම් දරෝනේ මේ එබ්බ උද්‍රව සහිත මෝටර් එක මම කිව්වේ අර විදියට භ්‍රමණය වෙන දිශා මාරු කර ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ විදිය හරය මාරු කර ගැනීමට පමණයි පුළුවන් වෙන්නේ ඒ වගේම භාවිතා කරන අවස්ථාවල් තමයි මේ විදියට පංකාවලාදී පොඩි හුළඟ ලබා ගන්න ඒක තමයි කිලෝවෝල්ට් එක. මේ හුළඟ ඇති කිරීම තමයි කිලෝවෝල්ට් එක. හෝස් පවර් 10 15 5 10 ඒ වගේ ලොකු ගණන් නැහැ. වොට් 100 වොට් 50 අන්න ඒ වගේ පොඩි ජවයක් සහිත පොඩි මෝටර තමයි මේක තියෙන්නේ. මේ වන්නේ මම කිව්වේ මේ මේක මේ තියෙන අර එබ්බ උද්‍රවය මේ භ්‍රමණ දිශාව මාරු කර ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ එබ්බ උද්‍රවයේ තියෙන පැත්ත මාරු කර ගැනීම පමණයි පුළුවන්. එමනම් දරුවනේ අපි මේ ඊළඟ දවස්වල අපි ආයෙ කතා කරමු ඉතුරු මෝටර වර්ගය ගැන. අපි අද කතා කළේ එහෙමනම් එබ්බ උද්‍රව සහිත මෝටර් සහ යුනිවර්සල් මෝටර්ස් ගැන විතරයි. එහෙමනම් දරුවනේ ඔබ සියලු දෙනාට විභාගය හොඳින් කරගැනීමට හැකියාව ධෛර්යය ලැබේවා. ඒ වගේම මේ දැනුම භාවිතා කිරීමට හැකියාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ පාඩම මෙතනින් නවත්වනවා. ස්තුතියි.